අපි දැක්කා විශේෂයෙන්ම මේට සම්බන්ධ ඍජුව වක්‍රව ව්‍යංගව සම්බන්ධයි සියලු දෙනා ඉතාමත්ම බුද්ධි සම්පන්නව බාණ්ඩු ආවට පස්සේ අත්අඩංගුවට ගත්තා. ඒ සඳහා විශේෂ හමුවීම් තබලා ඒ සඳහා ඍජු සම්බන්ධකම් තිබෙනවා කියන විශාල මාධ්‍ය ප්‍රකාශය තිබුණා. ඒ අතරින් ගරු ඇමතුමනේ අපි දැක්කා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා. මීට කලින් මීට මේ සිදුවීම වෙලා බාණ්ඩු ආවට පස්සේ අපි දැක්කා අපි හිටපු වග්ගීතු ඇමතිවරයෙක්ගේ සහෝදරයෙක් මේ පාස්කු පාර සම්බන්ධයි කියලා ඍජුව සම්බන්ධයි කියලා බෝම්බ රැගෙන ගියායි කියලා කාරණා ප්‍රකාශහත මාධ්‍ය තුළ විවිධ ජනමාධ්‍ය තුළ පළ වෙනවා. ඒ වගේ මේ ආසන්න දිනයක කියනවා එහෙම දෙයක් නැහැ. ඒ නිසා එතුමා නිදාස් කරන්න සිද්ධ වුණායි කියන කාරණා. මම හිතනවා විශාල කැළඹකට ලක්විච්ච ඒ වගේම විශාල සැකයකට තුඩු දෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ සඳහා යම් වැඩපිළිවළක් මේ ප්‍රකාශය දෙක පරස්පර වීම සඳහා යම් වැඩපිළිවළක් තිබෙනවාද? සමහරු කියනවා දැන් මේක විවිධ අත්වල වෙන ගැනීම සඳහා මේ ප්‍රකාශන කරලා සඳහා කටයුතු කරනවා කියලා. ඒ වෙලාවට ආවේ ප්‍රශ්නේ. වීම සම්බන්ධයක් ආණ්ඩුවත් එක්ක නැහැ. සාමාන්‍ය පොලිසිය කරන රාජකාරී ක්‍රමවේදයන් අනුව තමයි කටයුතු සිදු වෙලා තියෙන්නේ. ඍජුව මේ පිළිබඳව සාක්ෂි ආදිය නැති නිසා තමයි නිදහස් කරන්න කටයුතු කළා. කියන හැබැයි නිදහස් කරයි කියලා ඒක මේ නිර්දෝෂීභාවය නෙමෙයි. තවදුරටත් පොලිසිය තවදුරටත් මේ පිළිබඳව සොයාගෙන යනවා. විමර්ශනය කරගෙන ඒ විමර්ශනයන් නතර කරලා නැහැ. සමහර වෙලාවට තව ඉස්සරහදී තව තව අය තරඟුවට ගන්න පුළුවන්. මම ඇහුවේ ගරු ඇමතුමනි, පොලිස් මාධ්‍යක ප්‍රකාශවරයා ඉතා පැහැදිලිව මාධ්‍ය තුල පැහැදිලිව එතුවා මේකට සම්බන්ධයි මෙන්න මේ බෝම්බ රැගෙන යෑමම කියන. එතකොට අද ඉතා බරපතල කාරණයක් තියෙනවා. පොලිසිය පිළිබඳව යම් විශ්වාසයේ බිඳ වැටීමක් තිබෙනවා. ඒ කටින්ම ඒ වෙලාවේ ඒ මාධ්‍යෙම කියනවා නැහැ මේකට සම්බන්ධ නැහැ කියලා. හරි බරපතලයි. පොද පුද්ගලයෙක් හැටියට ගත්තොත් ඒ පුද්ගලයාට විශාල අසාධාරණ සිද්ධ වෙලා තියෙනවා. ප්‍රශ්නේ ඔය කතා කරපු එක හරියට පැහැදිලි නැහැ. කෙටියෙන් අහන්න බලන්න. මාර තේරෙනවා දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යයට කියලා කියන එක ප්‍රකාශිකුත් තව ප්‍රකාශිකුත් දෙකක්. මෙයා ඉන්නවා සම්බන්ධයි. මෙයා අනිවාර්යයෙන් මේකට ඉන්නවා. දැන් කියනවා නැහැ හැම දෙයක් සාක්ෂියක් නැහැ අපි අතාරිනවා කියලා. ඒතොර පළවෙනි ප්‍රකාශය කියනවා පැහැදිලිව මෙයා මේකට සම්බන්ධයි. හැබැයි දෙවෙනි ප්‍රකාශය කියනවා නැහැ මෙයා සම්බන්ධ නැහැ ඉදස් කරා. ඒතකොට අර පුද්ගලයාට විශාල අසාධාරණ සමාජීය වශයෙන් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න වැඩපිළිවෙලක් හදන්න. ප්‍රකාශකවරයාත් ඒ කරපු ප්‍රකාශය සුදුසු නැහැ. නමුත් එතුමා ප්‍රකාශයක් කරන්න තිබුණේ පොලිස් නිලධාරියෙක් හැටියට පරීක්ෂණයකින් පසුව. මාධ්‍යයට මාධ්‍ය සංදර්ශනක් දානවනේ දේශපාලඥයෝ වගේ. ඒකයි මේකේ නරක. අපි එක ගැනස් වෙනවා.